variables කියන්නේ programming language එකක තියෙන ගොඩක්ම වැදගත් building block එකක්. data storing කියන concept එකෙන් සම්පූර්ණයෙන්ම build up වෙන්නේ variables මත. ඉතින් ඒක නිසා එතනින් එහාට ගිහිල්ලා data processing වගේ දේවල් වලට variables ගොඩක්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් හැම programming language එකක්ම අපිට variables introduce කරනවා අපිට data අපිට ඕන විදිහට හසුරවන්න manipulate කරන්න ඕනෙ හින්දා. ඉතින් C++ උත් අපිට variables හඳුන්වලා දීලායි තියෙන්නේ. හැබැයි C++ කියන්නේ statically typed programming language එකක්. ඒ කියන්නේ ඔයා variable එක ලියනකොට ඔයා specific වෙන්න ඕනේ මොකද්ද ඔයා හදන්න යන variable එකේ data type එක වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මේකේ store කරන්න යන data වල type එක මොකද්ද කියන එක ගැන ඔයා ගොඩක් specific වෙන්න ඕනේ. ඉතින් data types ගැන අපි වැඩි දුරටත් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් C++ වල ඔයාට variable එකක් හදනවා නම් ඔයාට කරන්න තියෙන්නේ නිකම්ම data type එකේ නම දෙනවා int වගේ. ඊට පස්සේ ඒකට නමක් දෙන්න පුළුවන්. ඔයාට මම මෙතනට number කියලා දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් semicolon එකක් දීලා ඒ line එක අවසන් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට variable එක හදන line එකේම මේ විදිහට data assign කරන්න. හොඳට බලන්න මෙතන int කියලා තියෙනවා. එකෙන් කියවෙන්නේ integer කියන එක මේක C++ වල තියෙන primitive data type එක. එහෙම නැත්නම් primary data type එක. මේක අපිට C++ වලින් by default හම්බෙන data type එක. ඉතින් අපි මොනවද primitive data types කියන්නේ මොනවද secondary data types කියන්නේ මේ දේවල් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් එතනින් පස්සේ අපි යනවා මෙන්න මේ identifier එකට. ඉතින් identifier එකක් ලියනකොට අනුගමනය කරන්න ඕන නීති ටිකක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි අපිට identifier එකක් ලියනකොට පටන් ගන්න එක. පටන් ගන්න අකුර හෝ character එක ඉංග්‍රීසි අකුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් underscore එකක් වෙන්න පුළුවන්. අපිට ඉලක්කම් වලට දාන්න බෑ මේ විදිහට ඉලක්කමක් දාපු ගමන් මේක variable එකක් නෙමෙයි මේක වෙනත් format එකකට තමයි අඳුනගන්නේ. ඉතින් අකුරු ගත්තාම අපිට simple ද capital ද ඕන අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න C++ කියන්නේ case sensitive language එකක්. ඒක නිසා ඔයා මෙතන ලියන කම නම් variables දෙයක් හදුවා කියනකොට number කියලා. හැබැයි ඔයා මේකේ එන්න අකුර capital කරොත් මේ variables දෙක වෙන වෙනම දෙකක් විදිහට තමයි අඳුනගන්නේ. මේ දෙකේ කිසිම අදාළත්වයක් නැහැ කියන එකට. මේ දෙක තනිකරම different entities දෙකක්. ඒ වගේම තමයි ඔයාට variable එකේ මුල නොවෙන්න වෙනත් ඕනම තැනක ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕන තැනකට ඉලක්කම් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි special characters වලට ආවම අපිට underscore එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකද star එකක් දැම්මුත් අපි මොකද end sign එකක් දැම්මුත් ඒකෙන් වෙන දෙයක් තමයි හැඟ වෙන්නේ. ඉතින් ඒ ටික අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එම් අපිට number ඔය විදිහට දාන්න පුළුවන් number 2 ඔය විදිහට ඕනතරම් variables හදන්න පුළුවන්. ඒත් එක්කම බලන්න මම මෙතන මොකද්ද කරපු විශේෂ දේ කියලා. මම variables ටික හදාගෙන යනකොට මම එක පොලිමේ තමයි මේ විදිහට හදලා තියෙන්නේ. මේකත් අපිට C++ වල හම්බෙන ටිකක් විශේෂ හැකියාව. අපිට එකම જાති, ඒ කියන්නේ variable එකේ જાතිය වෙන්නේ ඒකේ data type එක. මෙතන හැටියට int එහෙම නැත්නම් integer, ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා. එකම જાතිය variables තියෙනකොට අපිට පුළුවන් ඒ ටික මේ විදිහට එක line එකේ define කරන් යන්න, comma එකකින් separate කර කර. පළවෙනි variable එක හැදුවා, comma එකක් දැම්මා. ඊට පස්සේ මෙතන space එකක් තිබ්බත් එකයි නැත්තත් එකයි C++ spaces ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ වාඩ පුළුවන් මේ විදිහට commas දාලා variables හදාගෙන ගිහලා අවසානයේ semicolon එක දාන්න. ඉතින් spaces ගණන් ගන්නේ නැහැ කිව්වට මෙන්න මේක හොඳට බලන්න. අපි මෙහෙම variable එක අතරමැද්දේ හිස් තැනක් දැම්මොත් ඒකෙන් කියවෙන්නේ අපි මෙතන identifiers දෙකක් තමයි මේ හදන්නේ කියලා. ඒ කියන්නේ මේක එක වචනයක් විදිහට අඳුනගන්න නිසා මෙතන අපිට error එකක් එනවා. මේ දෙක වෙන වෙනම දෙකක් විදිහට තමයි අඳුනගන්නේ. ඒ කියන්නේ කිසිම variable එහෙම නැත්නම් කිසිම identifier එකක හිස් තැනක් අඩංගු වෙන්න බෑ. හිස් තැනක් තිබ්බොත් ඒ දෙක different entities විදිහට තමයි අඳුනගන්නේ. ඉතින් මේ විදිහට commas දා ඔයාලට මුලින්ම මේක මෙහෙම හදාගන්න එක විතරක් නෙමෙයි මේකට data assign කරන්නත් පුළුවන් ඒ ගමම. ඕන නම් අපිට පුළුවන් මේ විදිහට 10යි මේ number එක සමාන 20යි data assign කරන් යන්න උනත් පුළුවන්. ඉතින් අද අපි ඉගෙන ගත්ත කොහොමද variable එක හදන්නේ කියලා. int num සමානයි 10 නැත්නම් int number කියලා දාලා පස්සේ number සමානයි 10 කියලා හදන්න පුළුවන්. ඊට පස්සේ තව එක පොලිමට variables හදන් යන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා identifiers වල තියෙන ගුණාංග. මේවට include වෙන්න පුළුවන් characters මොනවද, barrier මොනවද, histen තියෙන්න බෑ කියලා කතා කරා. ඉතින් ඔය ඔක්කොම ටික සමප් වෙන්න අපි පුංචි activity එකක් කරමු. ගොඩක්ම සරල එකක්. අපි පුංචි variable එකක් හදමු. user ගේ favorite number එක store කරන් ඉඳලා ඒක console එකට output කරන්න. ඉතින් මේ activity එකේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලට variables ප්‍රැක්ටිකලි පාවිච්චි කරන හැටි ගැන අවබෝධයක් දෙන්න. ඉතින් මෙතන ඉපස්සුවාට variable එක පාවිච්චි කරන එක ලොකු ගේමක් නොවෙන්නයි ඕනේ. ඉතින් මුලින්ම අපි හදන්න යන්නේ number එකක් ඉඳලා අපි අඳුන ගන්න ඕනේ කර ගැලපෙන data type එක. ඉතින් ආයෙත් කියනවා data types ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට පස්සේ ආයෙ මේක බලන්න. එතකොට ඔය ඔක්කොම ටික එක සැරේ ගන්න පුළුවන් වේ. ඉතින් අපි මෙහෙම int කියලා දාමු. එතකොට එකකින් කියවෙන අපි integer එකක් හදනවා කියන එක. ඊට පස්සේ මේකට අපි නමක් දෙන්න ඕනේ. මම ඉස්සලා දුන්නේ number කියලා. මම මේ සැරේ fave
නම්බර් කියලා දෙනවා. ඉතින් හොඳට බලන්න මම මේක ලියපු හැටි. ඒක ඇත්තරම නීතියක් නෙමෙයි, කන්වෙන්ෂන් එකක් කියලා කියන්නේ. මොකද මම මෙතන පළවෙනි වචනේ කියන්නේ fave කියන්නේ favorite කියන එක. එතකොට ඒකේ පළවෙනි අකුර s, ඒක simple වලින් පටන් ගත්ත ඊළඟ වචනේ පළවෙනි අකුර capital ඉදිරියට පාවිච්චි කරා. ඉතින් ඕක ගොඩක්ම පාවිච්චි වෙන කන්වෙන්ෂන් එකක්. ඔයාට variables හදාගන්න යනකොට variable එකේ නම කියවන්න ගොඩක් පහසු වෙනවා. ඔයාට පේනද මෙතන වචන දෙකක් ඉදිරියට පේනවා. අනිත් solution එක තමයි ඔයාට පුළුවන් මේ විදිහට underscore එකක් පාවිච්චි කරන්න. ඕකත් පාවිච්චි වෙනවා. underscore එකක් පාවිච්චි කළොත් නම් මෙහෙම හරි කැමති විදිහට පාවිච්චි කරන්න බලා. මම පුරුදු අපි සාමාන්‍ය වෙන මොකක්ද ටෙක්ස්ට් එකක් අවුට්පුට් කරනවා නම් මේ විදිහට තමයි කරේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ ටෙක්ස්ට් එකක් අවුට්පුට් කරන්න නෙමෙයි, අපි දැන් අවුට්පුට් කරන්න යන්නේ මෙන්න මේ වේරියබල් එක. ඉතින් අපිට පුළුවන් මෙතනට කෙලින්ම fav number කියලා ටයිප් කරන්න. මෙතන ඉවෙන්නේ මොකද්ද? fav number කියන එක කියන රිප්ලේස් වෙනවා 212න්. ඊට පස්සේ ඒක අවුට්පුට් වෙනවා. ඉතින් පුරුද්දක් විදිහට වට ඕන පුළා රිටර්න් 0 එක මෙතන දාන්න. ඊට පස්සේ මේක සේව් කරලා අපි මේක රන් කරමු. v++ main.cpp 212. ඉතින් වෙනත් දෙයක් අපි අවුට්පුට් කරා වගේම මේකෙත් වේරියබල් එකේ තියෙන එක අවුට්පුට් වෙනවා. ඉතින් ඒ ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. ගොඩක්ම සරල දේවල් ටික කතා කරේ. ගොඩක් ඇතුළට ගිහින් බැලුවේ නැහැ. ගොඩක්ම මතු පිටින් තමයි බැලුවේ. මොකද variables කියන concept එක අපිට ගොඩාක් ඇතුළට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේක ඇත්තටම වෙන්නේ කියලා, RAM එකේ කොහොමද මේක හැදෙන්නේ, ඒ වගේ දේවල් ගැන. නමුත් ඒ දේවල් වලට යන්න කලින් අපි දැනගන්න ඕන තවත් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි දැම්ම මේක ඇතුළාන්තයට නොයා දැනට මේ වීඩියෝ එක ලාවට මෙහෙම අල්ලන් ගිහිල්ලා පස්සේ ආයේ මේක ගැන කතා කරමු අනිවාර්යයෙන්ම. ඉතින් අද වීඩියෝ එක බලවටට ගොඩක් ස්තුතියි. අපි වෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු තවත් හොඳ මාතෘකාවක් එක්ක. ඔයගොල්ලන්ට ස්වාගතයි.